thinking, you're thinking. Gentlemen, this is your first surgeon of the Kutilan. I go and I shall do our best. Make your flight with us from Colombo to Bombay and then on to Karachi, a pleasant one.
ස්ථිතියමකට අනුව තේරුම් ගත්තොත් බොහොම පැහැදිලි. මෙන්න තියෙනවා ආසියානු මහද්වීපය, මේ අප්‍රිකානු මහද්වීපය, මේ යුරෝපය, මෙන්න ශ්‍රී ලංකාව, මෙන්න තියෙනවා ලෙසතෝ. අපිට ශ්‍රී ලංකාවේ සිට මේ මැඩගස්කරය හරහා ලෙසතෝට කෙලින්ම එන්න තිබුණා පාර කිට්ටුයි. නමුත් ගුවන් මාර්ග වැටලා තිබුණේ එහෙම නෙමෙයි. ශ්‍රී ලංකාවේ සිට අපි මුම්බායි වලට ගියා පැය 3කට ආසන්න කාලයක්. මුම්බායි වල සිට අප ජොහන්ස්බර්ග් දක්වා ගමන් කළා පැය 9ක කාලයක්. ජොහන්ස්බර්ග් සිට මේ කුඩා රටට ලෙසතෝට පැමිණියා ඉතා කුඩා ගුවන් යානයක පැය 1.5 පමණ කාලයක් තුල. මෙන්න මේ ලෙසතෝව ලෝක සිටීමේ බොහොම වැදගත් භූමිකාවක් නිරූපණය කරනවා. ඒ තමයි ලෙසතෝ විශේෂත්වයක් තියෙනවා. ලෙසතෝව තමයි එක්තරා රටකට මැදිව පවතින එකම රට. ලෝකේ එකම රට මේ දකුණු අප්‍රිකාව නැමැති රට මැද තියෙන භූමි දූපත. මේ මෙහැ පැත්තෙන් තියෙන්නේ ස්වාසිලන්තය. ඔබට හිතන්නට පුළුවන් ස්වාසිලන්තත් එසේ නොවේද කියලා. නෑ. ස්වාසිලන්තයට සීමා වෙනවා මොසැම්බික් රාජ්‍ය සහ දකුණු අප්‍රිකාව. එනිසා මොසැම්බික් සහ දකුණු අප්‍රිකාන ගැන රට දෙකටම මැදි වෙච්ච රට තමයි ස්වාසිලන්තය. ඊට ලෙසතෝට වඩා කුඩයි. නමුත් ලෙසතෝ ස්වාසිලන්තයට වඩා තරමක් විශාල වුණාට එය මුළුමනින්ම දකුණු අප්‍රිකාවෙන් වට වෙච්ච දූපතක්. දැන් එලෙස තනි රටකට මැදි වෙච්ච රටක් හැටියට ලෝකේ සඳහන් වෙන්නේ ලෙසතෝ වුණාට සමහර විට කියවෙනවා තවත් රටවල් දෙකක නම්. ඒ තමයි වතිකානෝ සහ සාන්ත මරියාව. වතිකානෝ සහ සාන්ත මරියාව කියන රටවල් දෙකම පිහිටලා තින්නේ ඉතාලිය මැද වුණාට ඒවා වෙනම පරිපාලනයක් ඇති වෙනම අගමැති කෙනෙක් ඇති වෙනම ජනාධිපති කෙනෙක් ඇති වෙනම මුදල් භාවිතාවක් ඇති වෙනම පුරවැසි භාවයක් ඇති රටවල් නෙමෙයි ඒවා සංකේත රටවල්. නමුත් ලෙසතෝ කියන්නේ දකුණු අප්‍රිකාව මැද පිහිටපු වෙනම මුදල් භාවිතාවක් වෙනම පුරවැසි භාවයක් වෙනම පරිපාලනයක් වෙනම අගමැති කෙනෙක් වෙනම රජ කෙනෙක් සිටින වෙනම රාජ්‍යයක්. උදෑසනක බාතියත් එක්ක මසේරු නගරේ රවුමක් යනට හිතනවා. මුලින්ම මේ මසේරු නගරේ හඳුනාගෙන ඉන්න එක හොඳයි. පසතෝරුන්ගේ අග නගරය. මේ ලෙසතෝවේ අග නගරය තමයි මසේරු. තවත් නගර ගණනාවක් තිබෙනවා. ඔය බාතාපුති, රෝමා ආදී ඒවා දියුණු නගර. නමුත් මසේරු නගරය මේ අග නගරේ වීම නිසාමත් අනිත් නගරවලට වඩා දියුණුයි. නමුත් ඒ දියුණුවේ අපි දකින යම් කිසි වෙනසක් තියෙනවා. මේ මසේරු නගරයේ මේ කෝබෝ එකක් ඇඳගෙන එහෙම නැත්නම් මේ බ්ලැන්කට් එකක් ඇඳගෙන ඇවිදින එක හරිම ප්‍රසන්න අත්දැකීමක්. මේ ජාතියේ මේ ඇඳුම මේ ජාති ඔවුන්ගේ ජාතික ඇඳුම. ඒ නිසා බාතියා මට තෑගි දුන්නු කෝබෝ එක මේ ගුවන්තොටුපලේදී මේ ඇඳගෙන මේ මසේරු නගරයේ ඇවිදිනකොට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන්ගේ බොහොම ගෞරවනීය ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන් කියනවා මං හරි බොහොම හැඩයි කියලා. මේ ආඩම්බරය ගැන. මේ ඇඳුමට මම බොහොම හැඩයි කියලා කියනවා. කොහොම හරි එහෙමනම් අපි මසේරු නගරයේ හොඳින් හඳුනා ගන්නට බාතියත් එක්ක මේ කෝබෝ එකත් ඇඳගෙන හොඳ සංචාරයක් යනවා. නරියාගේ හැම නරියාගේ මුත්‍රාශය නරියාගේ පිත්තාශය මගේ දේවල් බෙහෙත් වල ගන්නවා කියලා මම පොත්පත් වලින් කියවලා තියෙනවා. ¡Vamos!
Salam hantar.